ShreeFM Kanamediri Rathriya. දරටිකනම් සාර ස්වභාවට වීලිලා යසු. මුදුමයි ගමේ ගෑනුන්ට ඉව වැටිච්ච නැති එක. අර අර මහෝගිනි ගහලා ගත් තරත්තා. අම්ලත් වර අර. යසෝ අක්කගේ ඇස් දෙක තමයි වැඩි. මේ පද්මනතු. අද නම් ඉක්මනට යන්න ඕන. අර මොකෝ? පුරි කාට ආයතසනීපද? මේ දරුවා ඉතින් ඔයිට වඩා සනීප වෙන්නේ නැහැනේ පද්මලතු. අනේ මන්ද. යසෝති අක්කට දේවතාවි වගේ මීන දුව ඉන්න ඉඳ හොඳ. මේ කෙල්ල තමයි අපිව ගොඩ ගන්නෙ. යසෝතිගේ දැස තෙත්තුණා. විවාහයේ යසවතීට දරුවන් 5 දෙනෙක් ලැබුණා. ඒ අතරින් වැඩිමලා වුණේ මීනා. ඇය උපාධිධාරී ගුරුවරියක්. දෙවෙනි දියණිය නීතිපීඨයේ අධ්‍යාපනය ලැබුවා. එක් පුතෙක් විද්‍යාංශයෙන් අධ්‍යාපනය ලැබුවා. බාලපුතු පසුුණේ අසනීපේ. අම්මේ. මේ සල්ලි ටික තියාගන්න. උයන්නේ පේන බඩු තිවරයිනේ. එන හැටියට මම මේ පිරිමහල යුව පුතේ හෙට පොළනේ උදේ ගිහිල්ලා ඕන දේවල් අරන් ආවම ඉවරයිනේ. මේ මීනා නංගි සල්ලි වගේක් ගැන කියලා තිබ්බා කැම්පස් එකේ වැඩකට කියලා. හරි හරි මං කෝල් එකක් දෙන්න. කොහ තාත්තා දැන් එනවා ඇති. කන්දේ ගෙදර ඊඩම ඒක සුද්ධ කරන්න ගියේ. මල්ලිට පොඩ්ඩක් පාරට ගිහින් බලන්න කියනවා අම්මේ. මට ඉස්කෝලෙත් වැඩ වගේක් තියෙනවා. මීනා හැරි කාමරේ දෙසට ගියා. ඇය අධ්‍යාපනයේ ලැබෙන සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලුවා. උසස් පෙළ විභාගයේ සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණ ඇය දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියට ඉහළ සාමාර්ථයක් ලබා ගත්තා. එයින්ද නොනැවතුණු ඇය විශ්වවිද්‍යාල සහාය කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කළා. ඉන්පසු ඇය ගුරුපත්වීමක් ලබා මීනා 2013 වසරේ අම්පාරට ආවේ. මීනා මොකද මේ බර කල්පනාවක? නෑ තරංගනි මම මේ බලන් ආවේ ළමයි කෑග ගා යන දිහා. ඉස්සර නම් අපි ටීචර්ස්ලා ළඟින් ගියෙත් බයි. දැන් මොහොම තමයි මීනා. අපි ටීචර්ස්ලා කරලා ළමයිට දැනෙන්නේ අපි පන්තියේදී විතරයි. මේ අර කවුද? මීනා මිස් මට කියන්න බැරි වුණානේ. ඒ ඉස්කෝල වලතින් සර් කෙනෙක් ආවා. එයාදී ගියේ. දැන්වත් කොල්ලෙක් ගැන හිතලා බැලුවොත් හොඳයි නේද? වයසත් හරිනේ. අම්මෝ මේ ඊට වඩා කරන්න වැඩ කොච්චර තියෙනවද මට? එහෙනම් ඉතින් නාකි වෙලා තමයි බඳින්න වෙන්නේ. මං ඉන්න තත්ත්වේ තරංගරීමේ සිටියොත් තේරේ. හරි හරි මන් දන්නවා. මීනමුළු පවුලටම බලන්න එපැයි නේද? තරංගනී ගුරුතුමිය මීනගේ මිතුරිය වුණා. දෙදෙනම පාසල නිමා වී පයින් පැමිණ බස් නැවතුමේදී වෙන්නුණා. තරංගනී නිවස බලා පිටත් වුණා. ඇය පවුල බර කරටගෙන වැඩ කළ නිසාම ඇයට ඇය ගැන හිතන්න පම වෙලාවක් තිබුණේ නැහැ. ඔය කුඹුරු කෑල්ලට තාත්තා පණ වගේ ආදරේ. මේ දවස්වල මීනාට උගන්නන්න ඕක උගසට තියන්න තාත්තා දෙපාරක් හිතුවේ නෑ පුතේ. කොහොමද දැන් තාත්තා? මොකක් හරි වැඩකට යන්න ඇති. දැන් එන්නේ නැත? අම්මේ මං තාත්තට කොච්චර කිව්වද ඔය දෙන්න කුලී වැඩ කරන එක නවත්තලා දාන්න කියලා. අනේ මැනිකේ එහෙම කරලා කොහොමද? ඇයි? මං අම්මලව නංගිලව බලන්නත්ද? මීනා මීළමයට තනාගතයක් තියෙන්න ඕනෙනේ පුතේ. යසවතී මීනා දිහා බැලුවේ ආදරේ පිරුණු අනුකම්පාවකින්. මීනාගේ අරමුණ උනේ දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් රැකගෙන ඔවුන්ගේ අනාගතය හදන්නයි. ගුඩ් මෝර්නින් මීනා. ගුඩ් මෝර්නින් තරංගනි. ඇත්තද මාස දෙකකට වෙන ඉස්කෝලෙකට සේවානියුක්ත කරලා තියෙනවා කියන්නේ? අනේ ඔව් තරංගනී මිස්. මම මේ ඔෆිස් එකට යන ගම.
ප්‍රින්සිපල් හොම් වල විස්තරය දැනගෙන ඉන්න යන්නේ. රෙදි කන්දම්ම දිග ඇරන් තියෙන්නේ වෙල්ලාහව දිග අරගත්තා වගේ. ඔව් ඔව්. වරෙන් වරෙන් පද්මලතෝ. උදේම හොදලා දැම්මා. ලේසියිනේ. මීනා දු විනින් ඉස්කෝලේකට මාරු කරයි කියන්නේ. ඇත්තද යසවතියක් කි? ඔව් ඔව්. සේවානුක්තියක් කියන්නේ මාස දෙකකටලු. එහෙනම් ඉතින් ඒ ටිකේ බෝඩින් වෙලා තමයි ළමයාට යන්න වෙන්නේ. ඒක තමයි අපිටත් දුක. ඊයේ අපේ කෙනෙක්ක ගිහින් කාමරයක් හොයාගත්තා. මාස දෙකයි නම් මොන්නේ හිවසලා ඉන්න එක තමයි තියෙන්නේ. පద్මලතා යසවතීගේ හිත හැදුවා. අසල්වැසි කාන්තාවක වූ පద్මලතා නිතර යසවතීගේ නිවසට ආව ගියා. ඒ වගේම මාස දෙකක කාලයක් නේවාසිකව සිට මීන පාසලට ගියා. ඉන්පසු ඇය නැවතත් සුපුරුදු පාසලේ ගුරුවරියක ලෙස වැඩ බාරගත්තා. අයියෝ මොකද්ද මල්ලි කරන්නේ? ඔය අම්මට බහින්න දෙන්නකෝ. බැහැලා දෙන මල්ලි. ආරේ 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 නගින් 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 මිස් නගින්. බස් කොන්දොස්තර කෙනෙක්ුණ කුමාර විහිළු කියමින් සිනාසුනා. ඔහුගේ සෝදශීලී බව නිසාම මීනත් ඔහුගේ කතාවට සිනාසුනා. මීනා නිතරම පාසලට ගියේ ඒ බස් රථයෙන්මයි. එන්න එපා මිස්. මිස්ටර් මේ සීට් එක හැමදාම උන්නත් අල්ලලා තියන්න. ඔය ටිකට් ගන්න ටිකට් ගන්න. ඊපස්සේ ඔය මුල්ලේ ඉන්න ජෝඩුව. කුමාර කතා කළේ ලොකු උනන්දුවකින්. මීනාට කිසිම කරදරයක් නැතුව උදේට වෙලාවට පාසලට යන්න පුළුවන් වුණා. ඒ කොන්දොස්තර කුමාර ඇය වෙනුවෙන් අසුණක් වෙන් කරගෙන ආව නිසායි. Good morning, Tarangani. Good morning. දැම්මකද මීනා මිස් වෙලාවටත් කලින්ම කවුරු හරි ඉස්කෝලේ ගාවට ගෙනත් දානවත් දන්නේ නැහැ. පිස්සු. මේ අර මිස්ලටත් ඇහි තරංගනේ. ඇයි? දැන් ඉතින් බඳින්න කොල්ලෙක් ඉන්න ඕනේ කාලේනේ. ඔව් ඉතින්. තරංගනී වැටුණු වලට මාවත් දාන්න තමයි හැමතිස්සෙම කල්පනාවනේ. අපෝ නෑ. අපේ හස්බන්ඩ් 1000කින් හොයාගන්න බැරි කොල්ලා. තරංගනි ගුරුතුමියගේ විහිළු තහළු වලට මීනත් එක් වී සිනාසුණා. ජීවිතේ බෙදා ගන්න කෙනෙක් ඕනයි කියලා මීනට නොහිතුනාම නෙවෙයි. ඒත් ඇය මත බොහෝ වගකීම් ඇය පවරගෙන තිබුණා. අප්පච්චි, වෙලාවට මං රෙදි ටික ගෙටගත්තේ. ඔහෙද ඉතින් මල්ලිට ඒ වගේ වැඩක්වත් කරන්න බෑනේ. වැහි පොදයි දැම්මේ.
ඔය දවසම අහස බුම්මගෙන ඉඳලා දැන් තමයි පොද ගහන්නේ. පහලේ දිරලා සමහර තැන් වලින් වතුරත් වැටෙනවා. මේ වැඩේ නම් හරියන්නේ නැහැ අම්මේ. අම්මේ! අම්මේ! මල්ලි! මද්දු! කොහෙ ගිහිල්ලාද අනේ? එක්කෙනෙක්වත් මේ ගේ උසන් ගියත් දන්නේ නැහැ. මැණිකේ මං බත්මදි වෙලා හාල් ටින්ගක් ආයේ ලිපේ තිබ්බා. ආ මං හිතුව මේ පත්මලතරන්දෙත් එක කොහෙර ගියාද කියලා. අද මොකද පුතේ පරක්කු? ගුරුවරුන්ට සම්මතියක්වත් තිබ්බද? නෑ අම්මේ මං බැංකු ලෝන් එකක් ගැන කතා කරන්න ගියා. ලෝන් එක? ඒ මොන එකටද? මං අද ඊයේ නෙවෙයි හුඟාක් දවසක ඉඳන් තමයි මේ වැඩේ හිත හිත හිටියේ. මේ ගේ ටිකක් අලුත් කරගන්න. අනේ දරුවෝ කරනවා කියලා ඔහොමත් කරන්න පුළුවනේ. මම මගේ ගෙදරට නොකර වෙන කාට කරන්න දම්මේ? මීනා බැංකු ණයක් අරගෙන තමන් ජීවත් වෙන නිවස අලුත් වැඩියක් කරන්න පටන් ගත්තා. මීනා එපා කිව්වත් ඇගේ දෙමව්පියන් කුලී වැඩ කරමින් කීයක් හෝ මුදලක් උපයා ගත්තා. අයියෝ මොනවද කරන්නේ? පොඩක් එහාට යන්න ගොනේ. ඔච්චර ඉඳදීම බලන්න බොරුවට හිරවලා ඉන්නේ. අනේ පස්සට යන්න පස්සට යන්න. ඔය අක්කේ අනේ පිටිපස්සෙන් අල්ලගන්නකෝ. පිටිපස්සෙන් අල්ලගන්න. මොකද්ද කරන්නේ? ඉඳදීනවා මේ බස් එකේ. Good morning miss. Good morning. අවුලක් නැහැ. සල්ලි තියාගන්න. ඇයි? ඒක හරි නෑනේ ගන්න. මිස් හැමදාම අපේ බස් එකගෙන යන්නේ. අම්මේ මේ නම්බර් එක තියාගන්න. බැරි වෙලාවත් මිස් බස් එකට පහක් වුණා. මම පොඩි කිල්මාට් එකක් දාන්න. අපෝ මේ මං විතරද මේ බස් එකට නගින්නේ? බසලන්න බසලන්න. ගන්න ගන්න සල්ලි ගන්න සල්ලි ගන්න සල්ලි ගන්න. ඉස්සර බහිනවා. එකම බස් රථයක උදෑසන පාසලට යන්න පුරුදු වුණ මීනා සමග බස් රථයේ කොන්දොස්තර කුමාර බොහෝ හිතවත් වුණා. කුමාරට ඕනේ වුණේ ඇයට ලං වෙන්න. ඇගේ සිනහවට කතාවට ඔහු ආස කළා. මීනා අද සාරි බලන් යනවා වගේ නෙමෙයි ගෙදර යන පරක්කු වෙයිද දන්නේ නැහැ. තරංගනි ඒක නෙවෙයි මට බඩුවක් කියන්න බැරි වුණානේ. ඇයි අලුත් සර් වචනේ දැම්මද? අයියෝ කොයි වෙලාවෙ බැලුවද ඉතින් අර අහිංසක සර් වල්ල ගන්නවනේ. හරි හරි ඉතින් කියන්නකෝ බලන්න. මේ තරංගනි දැම්මට උදේට ඉස්කෝලේට එන්න මරු බස් එකක් සෙට් වෙලා තියෙන්නේ. ආ ඒකද? ඒකද කියන්නේ? ඒකෝල හරීම හොඳයි තරංගනි. මට සීට් එකකුත් අල්ලලා තියෙනවා. නෑ මරුනේ. ඒක තමයි මෙයා එකම වෙලාවට ඉස්කෝලේට එන්නේ. සමහරදර ටිකට් ඕනෙත් නෑ කියලා. ඒත් මං ගන්නවා. මොකක්? එන්න පොට නම් හරි නෑ වගේ. මේ පිස්සු ඒ මනුස්සයා කට පුරාම මට මිස් කියාගෙන කතා කරන්නේ. හරි හොඳයි. මීනගෙත් කුමාරගෙත් හිතවත්කමත් සමග කාලේ ගෙවි ගියා. ඒ අතරේ පාසලේ විනෝද චාරිකාවක් යාමට කටයුතු සූදානම් කෙරුණේ. හලෝ 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 මේ මොනරාගල බස් එකේ කුමාර නේද? දෙයියනේ අපේ මීනා මිස්. ආ කියන්නත් කලින්ම අඳුරගත්ත නේද? අයියෝ මේ බස් එකේ සද්ද නැති වුණා නම් හලෝ කියද්දි මම අඳුරගන්නවා. කුමාර අනේ මම මේ පොඩි උදව්වකට කෝල් කරේ. කියන්න මිස් මොකද්ද කරන්න ඕනේ? කුමාර අපේ ස්කූලෙන් ළමයි ටික අරන් අපි ට්‍රිප් එකක් යනවා. මේ මට බස් එකක් හොයලා දෙන්න පුළුවන්ද? අයියෝ ඉතින් අපේ බස් එකේ යන්කෝ. ඇත්තද? ඒක හොඳයි. මීනට දැනුණ සතුටක් ඊට වඩා සිය ගුණයක සතුටක් කුමාරට දැනුණා. චාරිකාව පිළිබඳ සියලු තොරතුරු දැනගත් කුමාර ඒ ගැන රියදුරු මහතට දැනුම් දුන්නා. බබා මේ කොත්තල මිරිස්? මේ ඉන්නේ මිනිමල් අයියා. මුදලාට කියලා වැඩේ ෂුව කරගන්න ඕනේ. හරි. මට මාරු උනන්දු වෙලා. ඇයි මොකද? මොකද සීන් එක?
ආපෝ මේ ළමයින්ගේ සද්ද කන් දෙක ඉවරයි. ඔහොම තමයි මේ ස්ට්‍රිප් යද්දි අපි බස් එකේ ළමයි අරන් ගිහලා තියනවනේ. අම්මෝ. අපි තිතින් ඉස්සර ට්‍රිප් යද්දි ඔහොම තමයි ඉස්සු නටනවා. මීනා මිස්ටර් තාම 30ක්වත් නැහැ. අපෝ දැන් මට 30ක් වෙනවා. 30ක් වෙනවා? ඒ වට තියන්නේ මට 34ක් වෙනවා. ඇත්තද? මීනා මිස් පොඩ්ඩක් මේ පැත්තට එනවද? මේ එනවා. පරිස්සමෙන්. මීනති ගැසි බසේ ඉදිරි අසුනක සිට පිටුපස අසුනක සිටි තරංගනි ගුරුතුමිය ළඟට ගියා. විනෝද චාරිකාව අතරතුර කුමාර කොන්දොස්තරවරයෙකුට එහගේ ලෙංගතුකමකින් කටයුතු කළා. මීනගේ හිතවත්කම ඉවෙද්දී කුමාරගේ හිතට ආදරයක් උපද්දා තිබුණා. ඒ වචනවලට පෙරලන්න කලින් ඇයට උදව්පදව් කරමින් ඇයට අවස්ථාව උදා කරගන්නයි කුමාරට ඕන වුණේ. කකුල ඉදිමිලාම්මේ එහෙන් කන් කීන් ගන්නවා. ළමයිට ඉතින් කෑකෝ ගහන්න තියෙනවා නම් හීට වඩා දෙයක් නෑනේ. ට්‍රිප් එක නම් හොඳයි. හෙට පශ්චාත් උපාධි පන්දියර නම් මොන අමාරුව තිබ්බත් යන්න වෙනවා. උදේට ඔය කකුල් කඩුතු අඩු වෙලා තියෙයි පුතේ. අම්මගේ කොන්ද අමාරුවට බෙහෙත් ගේන්නද ගියාද? ඒක ඇරිලා යයි මැණිකේ. පස්සේ හොඳ තැනකින් ගමු. මං ඔය වාත තෙල් ගෑවා. පාසල් විනෝද චාරිකාවෙන් පසු නිවසට පැමිණි මීනා ඇඟේ තෙහෙට්ටුවට නින්දට වැටුණා. ඈ දෙස මොහොතක් බලා සිටි අසවති ඉක්මනින් ඇයට විවාහයක් කර දෙන්න ඕනයි කියලා හිතුවා. හෙලෝ කුමාර. හෙලෝ මීනා මිස්. අද නිවාඩුයි නේද? සවුද වුණා නම් මට ඔයාව දකින්න තිබුණා. ආ ඒ මොකද? මීනා ඔයාට මාව ඇත්තටම තේරෙන්නේ නැද්ද? නැත්තම් ඔයා බොරුවට දොම ආන්නේ? ආ අද මොකද බස් එකේ සෙනගාඩු? මීනා මිස් එක්ක මට කතා කර කර යන්න තමයි කට්ටියද ඇවිත් නැත්තේ. පිස්සු දවස් තුනක් එකනක නිවාඩු ඉඳ කට්ටියේ නිවාඩු අරන් වගේ නේද? එහෙම දවසකට බස් එකට සෙනගාඩු. ආ මේ ඊ මොනවද විකාර කියව? මට හැම වෙලාවෙම ඔයාව මතක් වෙනවා මීනා. හැම වෙලාවෙම මං ටීචර් කෙනෙක්. හරි සැරයි හරිද? මං කැමතියි මට සැර කරනවට. කුමාර කුඩා දරුවෙක් වගේ මීනාගේ ආදරේ බලාපොරොත්තුෙන් ඇගේ දෙස බැලුවා. මීනා සැහැල්ලුවෙන් සිනාසුනා පමණයි. මීනා ඉඳගෙන සිටි අසුනෙම කොනකයි කුමාර වාඩි වෙලා හිටියේ. කාලය ගත වුණා. කුමාර හා මීනාගේ හිතවත්කම වැඩි වුණා. කුමාර පුංචි පුංචි තෑගි බෝකත් මීනට ගෙනත් දුන්නා. මට පේන්නේ මීනා මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. හා නැද්ද? මේ මොනරාගල බස් එකේ අර කොන්දොස්තර කොල්ල එක තරංගනේ. එයා මට ආදරේ. පිස්සු ඇදලා වගේ ඉන්නේ. එතකොට මීනා මීනා ඔයත් ඒ කොල්ලට කැමතිද? මට තේරෙන්නේ නැහැ තරංගනේ. මට කුමාරව හැමතිස්සම මතක් වෙනවා. ඒ කියන්නේ මීනත් ඒකලට කැමතිනේ. මට කුමාරව නැති කරගන්න හිතෙන්නේ නැහැ තරංගනේ. මීනා එහෙම කිව්වත් තරංගනේගේ හිතට ආවේ අමුත්තක්. මීනත් කුමාරත් දිනපතාම බසේදී මුණ ගැසෙන නිසා ඔවුන්ගේ ආදරේ හිමින් ගලා ගියා. කුමාර මීනාගෙන් බසේදී මුදල් ගැනීම පව ප්‍රතික්ෂේප කළා. පීරියඩ් එක ඉවරයිනේ. දැන් මං ඔෆ්. මීනා මම දෙයක් කියන්න මාත් එක්ක තරහ වෙන්නේ නැ නේද? අයියෝ තරංගනේ කියන්න ළමයෝ මොකද? ඔයා හොඳට හිතලා බලලාද ඔය කොල්ලට කැමති වුනේ?
මට තේරෙන්නේ නැහැ තරංගනි. ඔයා ඔයාගේ තත්ත්වේ එයාගේ තත්ත්වේ හිතලා බලන්න. ඔච්චර මොලයක් තිබිලත් ජීවිතය ගැන ගන්න තීරණවලදී ඔය වගේ මෝඩ වෙන්න එපා. අම්මෝ, ඇති යාන්ත ස්ටාෆ් රූම් එක ෆ්‍රී. තරංගනි, කුමාරමට හුඟක් හිතවත් වුණා. ඒ පල්ලියට ආදරය කරාද? මාව පොඩ්ඩක්වත් නොදක යාට ඉන්න බැරි තරම්. මීනා, ඔයා ටීචර් කෙනෙක්. අනික පවුලේ වැඩිමල් ළමයා. ඌට වඩා කල්පනා කරලා වැඩ කරන්න. එයා මට ඈත් වෙන්න දෙන්නේ නැහැ තරංගනි. ඔයාලා ගෙදරින් කැමති වෙයිද මේකට? නෑ නෑ, කැමති වෙන එකක් නෑ. ඒක තමයි මට ඔයාගේ ජීවිතේට ඇඟිලි ගහන්න ඕනේ නෑ. හැබැයි මං යාළුවෙක් විදිහට ඔයාට උපදෙසක් දුන්න විතරයි. තරංගනි ගුරු විවේකාගාරයට තවත් ගුරුවරයෙක් එද්දි කතාව වෙන අතකට හැරෙව්වා. මීනා දිගින් දිගටම තමාගත් තීරණේ බරපතලකම ගැන හිතන්න වුණා. නුසුදුසු තීරණෙන් ඈත් වෙන්න අවසානයේ හිතුවා. මල්ලි, අපිට තව චිකන් කොත්තක් සලාඩ් දාන්න. අනේ කුමාර්, අද උඹට මගේ ගන්න. මලයි, උනාට ඔබ බස් කොන්දොස්තර කමෙන් අයින් වෙන්න හිතපු එකට මම කැමති නෑ. අනේ මල්ලයි, අනේ මොළු උස්සන්න ඕන කියලා හිතුණා. ඒකයි ඊවිල් එකේ වැඩි. මට ජොබ් කට්ටක් සෙට් වුණා මහනුවර පැත්තේ. ඊවිල් එකක් ගැන හීනෙකුත් තියෙනවායි. මට පේන්නේ ඔබට කෙල්ලෙකු සෙට්ලා. මල්ලයට හිතා ගන්නවත් බැරි වෙයි. බලන්නකො කොල්ලගේ වැඩ. කුමාර කතා කළේ ආඩම්බරෙන්. මේ වෙද්දි කුමාර මහනුවර පැත්තේ රැකියාවක් කරමින් හිටියේ. ටිකෙන් ටික මීනා හුගෙන් ඈත් වෙන්න උත්සාහ කළා. ඒ තුන් දුරකථනයෙන් වරින් වර කතා කළා. මීනා, අර සර්ගෙන් ආව යෝජනාවට තාත්තයි මායි කැමති. මගේ පුතත් කැමති නේද? මේ අනේ මන්දම්මේ, අනේ මන්ද නෙවෙයි, උඹ අපි ගැනම හිතලා ගෙදරට නාකි වෙන්න ඕනේ නෑ මයි පුතේ. මේ කටයුත්ත අපි කරමු. අම්මල කැමති නම් මගේ තකමැත්තක් නෑ. යසවති අක්කේ, මේන් මේ කොස්මදුල් ටිකක් මැල්ලුම්කටවත් ගත්තනම් හරි. හලේ ජාති, මම මේ හිත හිතා හිටියේ කොස් ඩිංගා තිබ්බනම් කියලා. මොකද යසවති අක්කේ, අර කටයුත්තටවත් දුක කැමති වුණාද? ඔව් පද්මලතෝ, මගේ කෙල්ල අපිට ඉහෙලින් යන්නේ නැහැ. මං කිව්වේ. අනේ වාසනාව, ගුරුවරයෙක් කියන්නේ තකට තක. මේ ඌව පරක්කු කර කර ඉන්න හොඳ නැහැ. ඔව් ඔව්, නැකත් බලලා සැප්තැම්බර් මාසෙට වැඩේ දාගත්තා. යසවති කතා කළේ පුදුමාකාර සතුටකින්. මීනට ගැළපෙන මනමාලයේ හමුවීම නිසා දෙමව්පියන් වගේම සහෝදර සහෝදරියනුත් හිටියේ ලොකු සතුටකින්. මීනත් කුමාරත් හොඳ මිත්‍රයන්සේ හිතවත්කම ඇරඹු නිසාම මේ තත්ත්වය ඔහුට නිදහසේ පැහැදිලි කර දෙන්න පුළුවන් කියලා මීනා හිතුවා. හෙලෝ මීනා. කුමාර, ඔයා හොඳ යාළුවෙක් විදියට මට ඔයා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන් නේ? මොකද? ඒකේ තේරුම මොකද්ද? ඇයි ඔයා මට ආදරය කරුවේ නැද්ද? කුමාර, අපේ ගෙදරින් මේ මට සර් කෙනෙක්ව ප්‍රපෝස් කරලා. ඒත් මීනා, මාත් ඒකට කැමතියි. ඔයා කොහොමද එහෙම කරන්නේ? මට ඔයා නැතුව ඉන්න බෑ මීනා. කුමාර, මේ අපේ අම්මලා වෙඩින් එක සැප්තැම්බර් මාසෙට දාගෙන තියෙන්නේ. ෆෝන් එක තියන්න එපා මීනා. මීනා, කුමාරට දැනුනේ මුළු හදවතම පුපුරලා යනවා වගේ. මීනා සමග හිතෙන් ගොඩනගාගත් සියලුම අනාගතය ඔහුගේ පයපාමුල කඩා වැටුණා. මීනාගෙන් තොර ලොවක් නොතිබුණු කුමාර තම ත්‍රිරෝද රථයෙන් අම්පාර බලා එන්න තීරණය කළා. කුමාර දෙවතාවක් පමණ මීනාගේ නිවසට මින් පෙර පැමිණ තිබුණා. මීනා,
මීනා ආ මේ මොකද ළමයෝ අප නැන්දේ මට ටිකක් නැන්දලත් එක කතා කරන්න ඕනේ මීනායි මායි යාළුයි මොකක් මෙච්චර දුක් මහන්සි වෙලා උගන්නලා තැනකට ගත්තේ මගේ ළමයි ආයි ආගාතක දාන්න නෙමෙයි නැන්දේ නැන්ද මට මීනා නැතුව බෑ මට මීනව කසාද බඳින්න ඕනේ ඔබලට තේරෙන්නේ නැද්ද කුමාර කරුණා කර දැන් මෙතනින් යන්න මීනා මොකද්ද මීනා මේ කරන්නේ කිව්වනේ දැන් යන්න මම කෝල් කරන්න හලෝ හලෝ මීනා හෙන කුමාර පොට්ටක් මං කියන දේ අහන් ඉන්නවද ඔයා කියන දේ අහන් ඉන්න මේක ඉස්කෝලේවත් ඔයා මගේ ටීචර්වත් නෙමෙයිනේ අන්න ඒක තේරුම් ගනි කුමාර මට මේ කසාද කරන්න වෙනවා කුමාර රැවට්ටුවා කුමාර විසන්දි වුණ දුරකථනයේ කනේ තියාගෙනම හඬා වැටුණා. වේදනාව කෝපේ පරෙමින් නැගිටින්න වුණා. ඔහු මීනව සොයාගෙන අම්පාරට පැමිණීමේම මීනා හෝ මරණය හෝ යන දෙකෙන් එකක් තෝරගන්නයි. කෘමිනාශක බෝතලයකුත් කිනිස්සකුත් ඒ වෙනුවෙන් ඔහු සූදානම් කරගෙන හිටියා. පන්නිමල්ලයි මම මොකද්ද කරන්න ඕනේ කියලා? ඔක නවත්තපන් කුමාර මරන්න හදන්නේ නැතුව. නරනවා. නැත්තම් මරාගෙන මරනවා. කොහොමදත් මගේ ලෝකේ මීනා. ඒක නැත්තම් මට කිසි දෙයක් නැහැ නිමල්ලයි. මියාපන් කුමාර. උඹේ යෝ මිස්කේ හොටපටයක් තිබ්බ කියලාත් මුලදී මම දැනන් හිටියේ නැහැ. කොහොමද නිවල්ලයි ඒක වෙන විදියක් කියලා මම බලාගෙන ඉන්නේ. ආන කුමාර හිසේ කෙස් ඇදගනිමින් විටක හඬා වැටුණා. තවත් විටක කෝපෙන් මිරිකුණා. එදා රාත්‍රිය ඔහු ගත කළේ නිමල් ගිනිවසේ. පසුවදා කුමාරගේ හිත හදන්න හිතාගෙනයි මීනා ඔහු හමු වෙන්න වෙලාව වෙන් කළේ. මීනා පන්තියට යන්න ලෑස්ති වෙලා තිබෙලද? උතේ මේ ඕන් අර බස් කොන්ද එක්ක එහෙමනම් කතාවට යන්න එපා. කණේ ඉඳ ආපු විදිහ හරි හරි. මං කතා කරල එක විසඳගත්තා. අම්මා බය වෙන්න එපා. අනේ රත්තරන් උඹනේ මේ ගෙදර පහන. කල්පනා කරලා වැඩ කරපන්. උඹ මට වඩා උගත් නේ. මීනා නගින්න. අප කොහටද යන්නේ? කුමාර අපි සාම ශෛත්‍යයට යන්න. අබෝ එතෙන්ද යන්න බෑ. අපි බස් හොදන්න යන්න. එතන නිදාසෙ කතා කරන්න පුළුවන් නේ. හා එහෙනම් හෙට. කුමාර මීනව ත්‍රියෝද රතේ නන්වගෙන කොණ්ඩු අටුවාන වැව පහල බස් රත හොදන ස්ථානයට පැමිණියා. කුමාර මං කියන දේ පොඩ්ඩක් මගේ පැත්තෙන් හිතලා බලන්න. හැබැයි ඔයාට මගේ පැත්තෙන් හිතලා බලන්න පුළුවන්ද? දෙයනේ මගේ මුළු පවුලම බලන්න ඕනි මම. මට හිතුවක්කාරකම් කරන්න බෑ කුමාර. ඇත්තට මමට ආදරය කරද්දින් ඒව තේරුන්නේ නැද්ද? ඔයානේ මගේ පස්සෙන් ආවේ. මං නෙවෙයිනේ. කොටුම මකෙන් ගත්ත ප්‍රයෝජන දෙයනේ ඔච්චර ගුණමක වෙන්න එපා පොඩ්ඩක් තේරුම් ගන්න තේරුම් ගන්න මං තේරුම් ගන්න ඕනේ දෙපා ඔබටම හොයි පානේ කුමාරී හවහගේ කේන්තියෙන් හා වේදනාවෙන්
ශ්‍රී රෝද්‍රාතේ සංගවගෙනාව වසකුප්පිය ගැන ඒ මීනගේ අතේ තිබ්බා. මීනා අපට මාව එපාන්. මේ වහකුප්පිය මූටිය ගලවන් ඔයාගේ අතින් මට බොන්න දෙන්න. මම මැරෙන්නම් යන්නම් සදාටම. මං හිතුවේ තමුස තේරුම් ගන්න පුළුවන් මිනිහෙක් කියලා. පුදුම කරදරයක් වුණානේ මේ මිනිහා. දෙනවා මං ඇරලා දෙන්නම්. මීනගේ ඉවසීමේ සීමාව පැන්නා. ඇය කුමාරගේ අතේ තිබුණ මසකුප්පියේ මූඩිය අරින්නයි හැදුවේ. ඇය එසේ උත්සාහ කරද්දී කුමාරට ඇති වුණේ ඇය කෙරේ වෛරයක්. මට මම මෙච්චර ආදරය කරද්දී මට ඕනේ මම මරා ගන්නද බැල්ලියේ? බලතුමට ජීවත් වෙන්න බෑ මීනා. ජීවිතේ ඉල්ලා හදා වැටේදී කුමාර සංගවගනාව පිහියෙන් එන මීනාව මරා දැම්මා. පසුව ඔහු වසකුප්පිය මූවේ හලාගත්තා. සිදුවුණ දේ කුමාර ඇමතුමක් දී තම මිතුරට දැන්නුවා. නොගැලපෙන බැඳීමක් නිසා මීනත් ඇගේ පවුලත් විනාශ වුණා. කුමාර පොලිස් අත්අඩංගුවට පත් වුණා.